පක්ෂය පහුගිය දවස්වලදී ටිකක් කලබල වෙලා දිගින් දිගටම ආණ්ඩු පක්ෂයට යම් යම් චෝදනා කරන්න ගත්තා ජනාධිපතිවරයාට චෝදනා කරන්න ගත්තා අනිත් කටියට චෝදනා කරන්න ගත්තා ඇමති මණ්ඩලයට චෝදනා කරන්න ගත්තා නමුත් ඒක වැඩක් උනේ නැහැ මොකද ජනතාව දන්නවා හරි තැන මේ ආණ්ඩුව කොහොමද වැඩ කටයුතු කරන්නේ සහ ඉතාමත්ම කලබල මැද්දේ ඉතාමත්ම ව්‍යසනයක් ඇති වෙච්ච අවස්ථාවක වුණත් ප්‍රදීප් නුගඩ මැතිතුමා වගේ මේ ලෝකෙන් 10 වෙනි තැනට අපේ රට ගේන්න තරම් මේ ආණ්ඩුවට කලමනාකරණය කරගන්න හැකි වෙලා තියෙන එක කවදාවත් මුලින්ම පත් වෙලා රජයකට ආපු ඇමතිවරයෙකුට මන්ත්‍රීවරයෙකුට විශේෂයෙන්ම වැඩ කටයුතු වගකීම් බාර දෙච්ච කාලයක් අපි පහුගිය කාලේ දැක්කේ නැහැ. හැබැයි අද ප්‍රදීප් පුදුගොඩ මැතිතුමා ගත්තොත් කොළඹ දිස්ත්‍රික්කයේ නායකය බවට පත් වෙලා සංවර්ධන කමිටු සභාපතිවරයෙකු විදිහට කටයුතු කරනවා. සංජීව එදිරිමාන්න ගත්තොත් තව පැත්තක. මේ වගේ අලුතෙන්ම පත් වෙලා ආපු නිපුණ රණවක මාත්‍ර දිස්ත්‍රික්කයේ අලුතෙන්ම පත් වෙලා ආපු මන්ත්‍රීවරු ඔවුන්ගේ ශක්තිය ඔවුන්ගේ තියෙන ජවය එකතු කරගනිමින් මේ රට සංවර්ධනය කරන්නේ කොහොමද සංවර්ධන මාවත ඉස්සරහට ගෙනියන්නේ කොහොමද කියන එක ගැන කටයුතු කරන්නට මේ රජය විසින් අවස්ථාව දීලා තියෙනවා සහ ඔවුන්ට ශක්තිය ලබා දීලා තියෙනවා. දැන් විපක්ෂයේ යම් යම් කණ්ඩායම් උත්සාහ කරනවා දේශපාලනයට ගහන්න හම්බෙන්නේ නැහැ. ශක්තිමත් රජයකට ගහන්න හම්බෙන්නේ නැහැ. මේ වගේ ශක්තිමත් මන්ත්‍රීවරුන්ට ගහන්න හම්බෙන්නේ නැහැ. ඒක නිසා නිලධාරීන්ව අල්ල ගන්න පුළුවන්. සභාපතිවරු කෝණ කරගෙන ඔවුන්ට යම් කිසි චෝදනාවක් එල්ල කරන්න පුළුවන්. නිලධාරීවරුන් අර පහුගිය කාලේ FCID බොරුවට කැඳෙව වගේ නිලධාරීන්ව බය කරගන්න පුළුවන් වගේ කාරණාවල් වලට මේ දිනවල අරාදිනවා. එයත් පුස්සක් බවටම පත් වෙයි කියන එක තමයි අපේ විශ්වාසය. රටේ සංවර්ධනය වෙනුවෙන් වැඩ කරන කිසිම කෙනෙකුට අගතියක් වෙන්නට මේ ආණ්ඩුව ඉඩ දෙන්නේ නැහැ කියන එකත් ජනතා විදියට ඔවුන්ගේ පැත්ත අරගෙන වැඩ කටයුතු කරන ආණ්ඩුවක් විදියටත් අපි සිහිපත් කරන්න කැමතියි. ඒ වගේම තමයි මේ ආණ්ඩුව කරපු එක වැරද්දකුත් තියෙනවා. ඒ මම පිළිගන්නවා මේ ආණ්ඩුව එක වැරද්දක් කරා කියලා. ඒ වැරද්ද තමයි මේ ආණ්ඩුව කොයි වෙලාවකවත් තමන් කරන වැඩ තමන්ගේ ජයග්‍රහණ පුල පුලා ජනතාවට කියන්න පටන් ගත්තේ නැහැ. ඒක නිසා ඔබතුමාලා පොඩි වැරද්දක් කරලා තියෙනවා. ඔබතුමාලගේ ජයග්‍රහණ ඔබතුමාලා කරපු වැඩ ටික ජනතාවට කිව්වනම් ජනතාව දන්නවා මීට වැඩි වැඩ කොටසක් ඔබතුමාලා කරලා කියලා. දැන් අපි පක්ෂයක් විදිහට ආණ්ඩුවටත් කියනවා අනිත්‍යයක් කියනවා අපි කරපු වැඩ මේ රජයක් විදිහට ජනතාව වෙනුවෙන් කරපු වැඩ ඒ කොයිතරම් වටිනවද කියන එක ජනතාවට ප්‍රකාශ කරන්නට අවශ්‍යයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ඕනකම තිබුණේ තැන් තැන්වල ගිහිල්ලා කෑ ගහන්න මම අරක කරා මේක කරා කියන්නේ වැඩ කරන්න. මේ ආණ්ඩුවේ ඉන්න කණ්ඩායමටත් මේජර් ප්‍රදීප් පුදුගොඩ ඇතුළු මේ සභාපතිවරු කණ්ඩායමටත් ඕනකම තිබුණේ ඔබතුමාලා කරන වැඩ කටයුතු ටීවීගේ පත්‍රය අපි දැකලා නැහැ. හැබැයි ගමට ගියාම තේරෙන කොයිතරම් ප්‍රමාණයක වැඩ කරලා තියෙනවද. වැඩ සමග යලි ගමට වැඩසටහන් මාලාව මේ වෙනකොට ක්‍රියාත්මක කරමින් පවතිනවා. ඒ වගේම තමයි ගම සමග පිළිසඳරක් වැඩසටහන් මාලාව දැනට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මේව සම්බන්ධයෙන් ජනතාව දැනුවත් නොකිරීමේ පළ විපාක දෝ මේ විපක්ෂයේ විසින් අරගෙන යන්නේ. ඒකින්ද මින් ඉස්සරහට එහෙම වෙන්නේ නැහැ. ඒ ක්‍රමවේදය ඒ ප්‍රචාරණ වැඩපිළිවෙලත් සිදු කිරීමට අවශ්‍යයි. ඒ සිදු කිරීමට අවශ්‍ය ඡන්දයක් බලාපොරොත්තු වෙන්නේ වෙයි. ජනතාව දැනුවත් විය යුතුයි. මොකද ජනතාවගේ ඡන්දෙන් පච්චත්‍ය රදයක් ඉන්නේ. ජනතාව දැනගත යුතුයි මේ ආණ්ඩුව මේ රජය කොහොමද වැඩ කරන්න කියන එක සහ ඒ රජයේ අනාගත බලාපොරොත්තුවන් එහෙම නැත්නම් ජනතාවගේ අනාගත බලාපොරොත්තු හරියට ඉටු වෙනවද කියන එක ජනතාව දැනගත යුතුයි. Breaking.lk